එතකොට වෛරසය එක ප්‍රධානම ලක්ෂණය තමයි අපිට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ වෛරසවලට. අපි කොරෝනා මීට පෙර හැදිලා තිබුණු, එහෙම නැත්නම් එහෙම හැදිලා තිබුණු කෙනෙක් ඇසුරු කරපු කෙනෙක් අපි ඇසුරු කරා කියලා සැක කරනවා නම් පමණයි. එහෙම නැතුව අපිට මේ නිතර හැදෙන සෙම්පතිෂයාවට, කැස්සට, උගුරේ අමාරුවකට අපි කොරෝනා කියලා සැකකළ යුතු නැහැ. සෙම්පතිෂයාවක ඇතිවෙන රෝග ලක්ෂණ වගේම තමයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් අපිට කෙනෙකුට හැදුනොත් මේ තියෙන්නේ අපිට තියෙන්නේ කොරෝනා කියලා. රෝගීන් හෝ රෝගී කියලා සැකකළ හැකි පුද්ගලයින් රට ඇතුල් වෙන්න මාර්ග කීපයයි තියෙන්නේ. එකක් අපේ ගුවන්තොටුපළ හරහා, අනිත් එක අපේ වරායවල් හරහා. නිරෝධායනය කරනවා කියලා කියන්නේ අපි ආරක්ෂිත තැනක එයාව හිඳුවන්න ඕනි, එයාගේ රෝග ලක්ෂණ පහළ වෙනවාද නැද්ද කියලා බලන්න. මට රෝගය තියෙනවා කියලා හිතන්නෙත් නෑ, තව කෙනෙකුට රෝගයක් තියෙනවා කියලා හිතෙන්නෙත් නෑ. හැබැයි අපි දන්නේම නැතුව ඒ කවුරු හරි රෝගයට ගොදුරු වෙලා විවෘත වෙලා තියෙන කෙනෙකුට ඒ කාල සීමාව තුළ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකිකයෙක් නම් එයාට ඕනෑම වෙලාවක මේ රටට පැමිණීමට ඉඩ තිබිය යුතුයි. එයාට රෝගයක් තිබුණා හෝ නැතු අපේ වගකීම තමයි අපි එයාට අවශ්‍ය කරන රෙකවරණේ ලබා දෙන්න. මම හිතනවා ඒක හොඳ තීරණයක් කියලා. වෙන්න පුළුවන් නරකම දේ තමයි ඉතාම සුළු සිද්ධියක් හරහා මුළු සමාජයේම අනියත බියක්, කලබලයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගයක් තමයි මම හිතන්නේ මේ රජයේ ඊයේ ගත්තේ. ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ පාසල් වසා තැබීම, උපකාරක පන්ති වසා තැබීම. සිංහල අවුරුදු සමයට අපි සුමානයක් දෙකක් අපි ඔක්කොම නිවාඩු ගන්නවා. නත්තල් කාල සීමාවට අපි ඔක්කොම නිවාඩු ගන්නවා. වෙන රටවලත් එහෙමයි. ඒ රෝගියාට අවශ්‍ය කරන පහසුකම් සපයන්න දැනුම සහ හැකියාවන් අපේ රටේ රෝහල් වලට තියෙනවා. ඔහොම කෙටි කාල සීමාවක් තුළ මේ වෛරසය අදාළ එන්න තක් සකස් කරගන්න පුළුවන් වෙයි කියලා දැන් තාක්ෂණය ඉතා දියුණුයි. වැළකෙන්න තියෙන ඉඩ අඩුයි. අපි වැඩියෙන් සමාජශීලී නම්, අපි වැඩිපුර අනිත් අයත් එක්ක ගැවසෙනවා නම්, අපි ඒ වගේ රැකියාවල යෙදෙනවා නම් අපිට මේ රෝගයේ වැළඳෙන්න තියෙන ඉඩ වැඩි. ඩෙංගු වගේ රෝගයක් ගත්තොත් අපි දන්නවා මදුරුවෙක් දෂ්ට කළා තමයි අපේ විෂ බීජය ශරීරයට ඇතුල් වෙන්නේ කියලා. එතෙන්දී අපි කලබල වෙන්නේ නැහැ. අපි හිතනවා අපි මේ මදුරුව දෂ්ට කරන එකක් නැහැ, අපි ඉන්න පරිසරයේ මදුරුව නැහැ, ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ එන එකක් නැහැ කියලා. හැබැයි මේකෙදි එහෙම නැහැ. කිසිම වසංගත තත්ත්වයක් නැතුව සුනාමියෙන් පසු කාල සීමාව මේ රට ශක්තිමත්ව තබා ගන්නට මම හිතනවා ඒ හැකියාව තියෙන, ඒ අද්දකීම් තියෙන කණ්ඩායම් තමයි අපේ සෞඛ්‍ය සේවයේ ඉන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මට සැකයක් නැහැ. මාසයකට අවශ්‍ය කරන දේවල් එයාගේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහ ගොඩ ගහගෙන එයා තවත් මාසයකට ගන්න හිතමින් ඉන්නවා කියලා. ඒක තමයි ස්වභාවය. මේ ආර්ථික ක්‍රමය තුළ තියෙන ස්වභාවය, ඒ කියන්නේ දැන් අපි සහ මම, මගේ පවුල මම, අපිට තිබුණොත් ඇති ඒ ආකල්පේ තමයි තියෙන්නේ. ඉතින් ඒක දැන් වළක්වන්න බෑ. අපි නිතර දෑත් පිරිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ පුරුද්දක් හැටියට ඇති කරගන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. ආයුබෝවන්. ඉලනින් ඩොටල් කේ සාකච්ඡා මාලාව තුලින් කාලීනව වැදගත් වෙන සාකච්ඡාවක් අද ඔයගලන්ට ගෙනේනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති ඉලනින් ඩොටල් කේ අපි මෙච්චර කාල මේ කොරෝනා ගැන විශේෂ වැඩසටහනක් වීඩියෝ එකක් නොකරේ මන්ද කියලා. අපි ආටිකල් කීපයක් නම් අපේ FB page එකේ දැම්මා. ඊටස් අපේ blog එකෙත් දැම්මා. නමුත් අපි මේ වීඩියෝ එක කරන්න මෙච්චර පරක්කුණේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මොකද කොරෝනා කියන සම්බන්ධයෙන් ප්‍රවෘත්තිවල විවිධ විශේෂඥයෝ විවිධ channels, YouTube channels ඕනතරම් videos කරලා තිබ්බා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන්, සිංහල භාෂාවෙන් තිබුණා. නමුත් අපිට දැන් තේරෙනවා මේ ප්‍රශ්නේ එතනින් එහාට ගිහිල්ලා දැන් මේක ලංකාවේ එදින්දා ජන ජීවිතයට බලපාන්න පටන් අරන් කියලා. එතකොට අපේ සමාජ වගකීම හැටියට අපි කරන්න ඕනේ ඒ පිළිබඳව හරියටම තොරතුරු ගන්න පුළුවන් සෝස් එකක්, මූලාශ්‍රයක් හොයාගෙන ඒ විශේෂඥයෙක් මාර්ගයෙන් ඕගලන්ට කරුණු ගෙන එන එක. අපිට කොහෙවත් තියෙන දේක් කොපි කරලා ඒ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ කරන්න බෑ මේ වගේ සංවේදී අවස්ථාවක. ඉතින් ඒක ගැන ලංකාවේ ඉතාම අතලොස්සක් දෙනවා තමයි හොඳටම සුදුසුකම් තියෙන මේක ගැන කතා කරන්න. ඉතින් ඒ අය අතරනොත් ඉතාම හොඳ පුද්ගලෙක් අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඔහු වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයා. නිහාල් අබේසිංහ මහත්මයා
2003 වසරේ ඉඳලා ලංකාවේ වසංගත රෝග පිළිබඳ විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවදිල්ලි කාර්යාලයට ගිහිල්ලත් ඒ සම්බන්ධයෙන් තියෙන වැඩ රාජකාරිවල නිරත වෙනවා. අද ඔහු අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඕගොල්ලන්ට මේ කොරෝනා වල ඇත්ත නැත්ත මොකද්ද ඉස්සරහට අපි කරන්න ඕන කියන දේ ගැන සම්පූර්ණ පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තිබ්බා අපේ වෙබ් අඩවියේත් Facebook pages වලත් ඕගොල්ලන්ට ප්‍රශ්න යොමු කරන්න කියලා. ඒ ලැබිච්ච ප්‍රශ්නත් දැනට සමාජයේ ඇතුළේ අනිකුත් කතාබහට ලක් වෙන දේවලුත් අද මෙතුමත් එක්ක අපි සාකච්ඡා කරනවා. අයිබෝන් අයතු. අයිබෝන්. ඩොක්ටර් අපිට කියන්න පොඩ්ඩක් 2002 2003 කාලේදී ලෝකෙට ආවා SARS කියලා වසංගතය. ඒතකොට ඔබතුමා තමයි මේ වසංගත රෝග විද්‍යාංශයේ හිටියේ. මොකක්ද ඒ සම්බන්ධයෙන් තිබ්බ අද්දකින්? SARS 2002 තමයි SARS පැතුරුනේ. 2003 අවුරුද්දෙත් විශේෂ ප්‍රමාණයකට SARS පැතුරුණා. හැබැයි ඒකේ මේ කලාපයේ රටවල් කීපයක පැතුරුණාට ලංකාව අපි අවශ්‍ය කරන පියවර ගත්තා. නමුත් ලංකාවේ ඒක ගැටලුවක් බවට පත් උනේ නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට ඒක තර්ජනයක් නොතිබුණා කියලා. අපිට තර්ජනයක් තිබුණා. නමුත් වාසනාවකට අපේ රටට SARS ඇතුළුනේ නැහැ වෛරසය. දැන් කොරෝනා කියලා අපි හඳුන්වනවා දෙයක්. දැන් COVID-19 කියලා එක වෙනමක් ආවා. ඇයි මේ? මොකද්ද මේ දෙකේ වෙනස? ඇත්තටම වෛරසය කොරෝනා තමයි. නමුත් මේ අලුතින් හොයාගත්ත කොරෝනා වෛරසය 2019 සොයා ගැනීම නිසා තමයි COVID-19 කියන විදිහට ඒක නම් කරේ. ඒකෙන් අදහස් වෙන්නේ කොරෝනා වෛරස් ඩිසීස් 2019 කියන ඒ අර්ථය. එතකොට මම සරලව මේ නොදන්න පාට ගැන දැනගන්න. වෛරසයක් හැසිරෙන විදිහ කොහොමද? බැක්ටීරියාවකට වඩා වෙනස් වෙන්නේ කොහොමද? පොඩි එක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරමු. වෛරසයක් වෛරස බැක්ටීරියා දෙකම අයත් වෙන්නේ ශුද්‍ර ජීවීන් කියන ගණයට. එතකොට වෛරසයේ එක ප්‍රධානම ලක්ෂණය තමයි අපිට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ වෛරසවලට. වෛරස නොඑක් ආකාරයට අපේ ශරීරවලට ඇතුල් වෙන්න පුළුවන් බැක්ටීරියා වගේම. නමුත් බොහෝ බැක්ටීරියා වලින් හදන අසනීපවලට අපිට ඇන්ටිබයොටික් එවන ප්‍රතිජීවක ඖෂධ නිර්මාණය වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න. ඉතාම කලාතුරකින් ඇතිවෙන බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගයකට තමයි අපිට නිශ්චිත ප්‍රතිකාරයක් නැත්තේ. නමුත් ඒ බැක්ටීරියා වලින් ඇතිවෙන රෝගවලට බොහෝ විට අපිට නිශ්චිත ප්‍රතිකාරයක් තියෙනවා. ඒකයි වෙනස. වෛරස ඉතාම ශුද්‍ර ජීවියෙක්. එයින් ඇති කරන රෝගවල දැනට අපිට මීට පෙර ඇතිවෙච්ච රෝගවලටත් නිශ්චිත ප්‍රතිකාර ඇත්තටම නැහැ. ඒකයි එතන ප්‍රධානම අපිට තියෙන අභියෝගය වෛරස වලින් ඇතිවෙන රෝග පිළිබඳව. එතකොට වෛරසයක් වැළඳිච්ච රෝගියෙක් සුව වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම ශරීරය තුල ඇතිවන ප්‍රතිශක්තිය ගොඩනැගීම හරහා. ඒක අපිට හුඟක් වෙලාවට ඒ රෝගියෙකුට කරන්න වෙන්නේ නර්සින් කියා. ඒක නැත්නම් එයාට අවශ්‍ය කරන මූලික සෞඛ්‍ය අවශ්‍යතාවයන් එයාගෙන් තව කෙනෙකුට රෝගය පැතිරීම වළක්වන්නට, එයා සංකූලතා ඇතිවීම වළක්වන එක. අන්න ඒව තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිශ්චිත ප්‍රතිකාර නැහැ වෛරස් රෝගවලට. දැන් ඔබතුමාම ඉන්නේ මේ මහජන සෞඛ්‍ය කියන පරිසරය තුළ. ඇයි වෛද්‍ය විද්‍යාවේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් මේ ඔක්කොම ශේෂ්ත්‍ර ත්‍රියේදී ඇයි මහජන සෞඛ්‍ය තෝරගත්තේ? ඇත්තටම මම වෛද්‍ය පීඨයේදී තමයි මම තීරණය කරේ. මම මහජන සෞඛ්‍ය තමයි මගේ පශ්චාත් වෛද්‍ය උපාධි සඳහා තෝරගන්නේ කියලා. මම මගේ සීමාවාසික වෛද්‍ය සේවාවෙන් පස්සේ මම මහජන සෞඛ්‍ය වෘත්තියක් හැටියට තෝරගත්තා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හැටියට, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ වෛද්‍ය නිලධාරියෙක්, සහකාර වසංගත රෝග විද්‍යාඥවරයෙක්, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අවසන් වරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා හැටියට මම සේවය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවදිල්ලි නුවර කාර්යාලයේ මම මේ කලාපයේ ප්‍රතිශක්තිකරණය මගින් වළක්වා ගත හැකි රෝග පිළිබඳව කලාපීය උපදේශක වශයෙන් අවුරුදු 8ක් සේවය කළා. ඉතින් මම හිතනවා මට ඒ අත්දැකීම් මේ කතාබහට වැදගත් වුණා කියලා. මෙතනින් ඉහළට අපි පාඩ ගන්නෙච්ච ඔබගෙන් ලැබිච්ච ප්‍රශ්න වලට යොමු වෙනවා. දැන් මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අපිට එනවා රෝග ලක්ෂණ. එතකොට සාමාන්‍ය උණක් ඇති වෙලා අපි දොස්තරගෙන කම්බෙන්න යනවා. ඒ වගේම කොරෝනා කියන සැක පිට අපි යනවා. එතකොට මේ රෝග ලක්ෂණ වල වෙනසක් තියෙනවද? මේමයි ප්‍රථමයෙන්ම මම ඔයාලට කියන්න ඕනේ. කොරෝනා කියලා සැක කරන්න ඕනි වෙන්නේ
අපි කොරෝනා මීට පෙර හැදිලා තිබුණු එහෙම නැත්තම් එහෙම හැදිලා තිබුණු කෙනෙක් ඇසුරු කරපු කෙනෙක් අපි ඇසුරු කරා කියලා සැක කරනවා නම් පමණයි. එහෙම නැතුව අපිට මේ නිතර හැදෙන සෙම්පතිෂයාවට කැස්සට උගුරේ අමාරුවකට අපි කොරෝනා කියලා සැක කළ යුතු නැහැ. අපි සැක කළ යුතු වෙන්නෙම අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ කොරෝනාතිය රෝගේ පැතිරෙන රටකින් කොවිඩ් වෛරසයේ පැතිරෙන රටක කෙනෙක් හෝ එහෙම කෙනෙක් ඇසුරු කරපු අපේ කෙනෙක් හෝ වෙන කෙනෙක් පිට රට කෙනෙක් අපිට යම් කිසි විදිහකින් අපි ඇසුරු කරලා තියෙනවා නම් අපිට මුණ ගැහිලා තියෙනවා නම් අපි එයත් එක්ක කතා බහ කරලා එයත් එක්ක ගැවසිලා තියෙනවා නම් අන්න එතකොට තමයි අපි සැක කරන්න ඕනි අපිට මේ දැන් හැදිලා තියෙන සෙම්පතිෂ්‍යාව කැස්ස එහෙම නැත්නම් උග්‍රය මාරුව කොරෝනා විය හැකියි කියලා. එහෙම නැතුව මං හිතන්නේ කිසිම කෙනෙක් අනියත බියක් ඇති කරගත යුතුයි කියලා. මට කැස්සක් හැදුනට, මට උග්‍රය මාරුවක් හැදුනට, මට සෙම්පතිෂ්‍යාව හැදුනට මේ දැන් මට තියෙන්නේ කොරෝනා කියලා. හැබැයි සරලව ගත්තොත් මේ දෙකේම තියෙන රෝග ලක්ෂණ ටිකක් සමානයි. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙම්පතිෂ්‍යාවක ඇති වෙන රෝග ලක්ෂණ වගේම තමයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ දැන් අපිට කෙනෙකුට හැදුනොත් මේ තියෙන්නේ අපිට තියෙන්නේ කොරෝනා කියලා. එහෙම නෙමෙයි. සාමාන්‍ය සෙම්පතිෂ්‍යාව වගේ අනිකුත් වෛරස් නිසා ඇතිවන ආසාදන අපි ඕනි කෙනෙකුට වෙනදා වගේම ඇති වෙන්න පුළුවන්. දැන් කොරෝනා සැදීම සම්බන්ධයෙන් සැක කරලා අපි වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුණොත් මොනවද කරන පරීක්ෂණ වර්ග? ඇත්තටම PCR පරීක්ෂණය තමයි කරන්නේ දැනට. නමුත් දැනට ඒක වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ විතරයි ලංකාවේ කෙරෙන්නේ. කොහෙද වෛද්‍ය පරීක්ෂණ ආයතනය තියෙන්නේ? බොරැල්ලේ. බොරැල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය පරීක්ෂණ ආයතනය තමයි ඒක කෙරෙන්නේ. නමුත් ඒක කරන්න යෝජනා වෙන්නේ වෛද්‍යවරයෙක් කරහා. ඒ කියන්නේ අපිට දැන් එහෙම යම් කිසි සැකයක්, මං හිතන්නේ සැකයක් ඇති වෙන්නෙම පිට රටක ඉඳලා මේ කොරෝනා පැතිරෙන රටක ඉඳලා ආපු කෙනෙක් අපි ඇසුරු කරලා තියෙනවා නම් බොහෝ විට අපි සැක කරනවා නම් එහෙම කෙනෙකුට කොරෝනා තියෙන්නේ නැති කියලා. මොකද මේකේ අර සෙම්පතිෂ්‍යාව වගේ රෝග ලක්ෂණ නිසා හරි අමාරුයි අපිට කියන්න මේ අහවලාට මේක තියෙන්න පුළුවන් එහෙම නැත්නම් අහවලාට මේක තියෙන්න විදියක් නැහැ කියලා. ඉතින් එතන ප්‍රධානම ලක්ෂණය අපි තහවුරු කරගත යුතු කරුණු තමයි මේ පුද්ගලයා මේ වෙලාවේ කොරෝනා තියෙන රටක ඉඳලා ආපු කෙනෙක් හෝ එහෙම ඉඳලා ආපු කෙනෙක්ව ඇසුරු කරපු කෙනෙක් වෙන්න ඕනි මේ අපි සැක කරන අවස්ථාව. එහෙම නැතුව මේකෙන් අපිට ඇත්තටම කොරෝනා කියලා හිතන්න අවස්ථාවක් නැහැ. දැන් මෙතනින් අපි චුට්ටක් ඉස්සරහට ගිහලා කතා කරොත් මේක ලෝකයක් හැදුනට පස්සේ ප්‍රතිකාර ගැනීමට වළක්වා ගැනීම තමයි වැදගත්. එතකොට සමාජයක් විදිහට අපිට ගන්න පුළුවන් වළක්වා ගැනීමේ ක්‍රමවේද මොනවද? මේ වගේ රෝගයක් වළක්වා ගන්න ඇත්තටම අපි අර SARS රෝගය වළක්වා ගන්න ගත්ත ක්‍රියාමාර්ග වගේම අපිට රටට මේ රෝගීන් හෝ රෝගී කියලා සැක කළ හැකි පුද්ගලයින් රටට ඇතුල් වෙන්න මාර්ග කීපයයි තියෙන්නේ. එකක් අපේ ගුවන්තොටුපළ හරහා, අනිත් එක අපේ වරායවල් හරහා. ඒතර මේ ස්ථාන දෙක අපි හොඳින් අපි විශේෂිත උපදෙස් සහිත අපිට පසුබිමක් අපි සපයනවා නම් පුහුණු වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ මේට අදාළ කණ්ඩායම් අපි යොදවලා හරියට නිරීක්ෂණ කටයුතු සහ හරියට තොරතුරු ලබා ගැනීමේ කටයුතු අපි කරනවා නම් ඇත්තටම අපිට මේ අනතුර අවම කරගන්න පුළුවන්. මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාමාර්ග වලට මැදිහත් වෙනවා කියලා දැන් මේ වෙනකොට උපරිමයට. ඒක තමයි අවශ්‍යතාව වෙන්නේ. අපි ඒක තවදුරටත් තහවුරු කිරීම තමයි දිගින් දිගටම කළ යුත්තේ. අතොර ડોක්ටර් දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ අපිට අහලා තියෙනවා මාධ්‍ය වලින් දැන් අර ශාරීරික උෂ්ණත්වයමයින උපකරණයෙන් පමණක් මේක තීරණය කරන්න බෑ සමහරවිට දවස් 14ක් වෛරසය තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන්න පුළුවන් සිම්ප්ටම්ස් පෙන්නන්න නැතුව කියලා. ඒ කතාව ඇත්තද? ඔව් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඕනිම රෝගයකට බීජ අවසන් සමයක් කියලා පීරියඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් අපේ ශරීරයට ඇතුල් වෙලා රෝග ලක්ෂණ පෙන්눔 කරන ගතවන කාල සීමාවක් තියෙනවා. මෙන්න මේ කාල සීමාවට සමයි අපි බීජවසන සමය කියලා තාක්ෂණික වශයෙන් කියන්නේ. ඒතර මේ රෝගයේදී මේ බීජවසන සමය දින 6ක් වගේ සාමාන්‍ය අගයක් ගන්න පුළුවන්.
හැබැයි දින 14ක් දක්වා ඒක දිගු වෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි හිතමු කවුරු හරි වෙනත් රෝගියෙක් ඇසුරු කරපු රෝගියෙක් ගුවන්තොටුපළින් එනකොට, එහෙම නැත්නම් වරායෙන් මෙරට ඇතුල් වෙනකොට එයාට රෝග ලක්ෂණ කිසිම දෙයක් නොතිබෙන්න පුළුවන්. ඒ නමුත් අපිට මෙතන ආයි මම මුලින් කිව්වා වගේම නැවතත් අහුරු කරන්නේ වැදගත්ම සාධකයේ තමයි මේ පුද්ගලයා කොරෝනා දැනට පැතිරී යන බරපතල ලෙස පැතිරී යන රටකින් එන කෙනෙක්ද. අපි එතන රෝග ලක්ෂණ හඳුනගත්තොත්, එහෙම නැත්නම් එයා කිව්වොත් මම මෙහෙම රෝගියෙක් ඇසුරු කරලා තියෙනවා, තවමත් මට රෝග ලක්ෂණ නැහැ, නමුත් මම මෙහෙම රෝගියෙක් ඇසුරු කරලා තියෙනවා. රෝගියෙක් සැකසිතිය කෙනෙකු. එහෙම නැත්නම් අපි හිතමු දැන් එහෙම ප්‍රධාන රෝගේ පැතිරෙන නගරයකින් එනවා. එතකොට අපි එයාව එයා අපි සැක කරන්න ඕනි මෙයාට මේ මෙයා මේ රෝගයට ගොදුරු විය හැකි අවස්ථාවක් තිබුණා කියලා. අපි එහෙම වුණොත් නිරෝධායනය කරනවා කියලා කියන්නේ අපි ආරක්ෂිත තැනක එයාව හිඳුවන්න ඕනි, එයාගේ රෝග ලක්ෂණ පහළ වෙනවාද නැද්ද කියලා බලන්න. අපේ බීජ ඖෂධ සම කාල සීමාව තුළ එයාට රෝග ලක්ෂණ පහළ වුණොත් අපි එයාට අවශ්‍ය කරන නිශ්චිත ප්‍රතිකාර ගත යුතු ස්ථානයකට යොමු කරන්න ඕනි. එහෙම නැත්නම් ඒ කාල සීමාවෙන් පස්සේ එයාට ගෙදර යන්න පුළුවන්. නිරෝධායනට ඉංග්‍රීසියෙන් කියන්නේ කොරන්ටයින් කියලා. ඔව්. එතකොට සමහරවිට අපි දකිනවා නිරෝධායන ක්‍රියාවලියට විරුද්ධත්වය ප්‍රකාශ කරන පාර්ශවත්. ඔව්. එතකොට අපි මෙහෙම ගත්තොත් සමහරවිට ඒගොල්ලන්ට බයක් තියෙනවද දන්නේ නැහැ. දැනට මට ලෙඩේ නැහැ. නමුත් මම මේ නිරෝධායන ස්ථානයකට ගියොත් මට හැදී එතන ඉන්න කෙනෙක්ගේ. එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම බයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ අපි ප්‍රදර්ශනයේ උනේ මේ රූපවාහිනිය මගින් ශ්‍රී ලාංකිකයින් පැමිණිලා ඒ වගේ ස්ථානවලට ගෙනියනකොට ඒක තමයි. ඉතින් එතන ඒ තියෙන தත්ත්වයන් දැන් ඇත්තටම එයා තවත් කෙනෙක් ඇසුරු කරනවා නම් දැන් අපිට රෝග ලක්ෂණ දැන් දන්නේ නැත්තම් කෙනෙක් හිතන්නේ නැහැ මට රෝගේ තියෙනවා කියලා හිතන්නෙත් නැහැ, තව කෙනෙකුට රෝගයක් තියෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. හැබැයි අපි දන්නේම නැතුව ඒ කවුරු හරි රෝගයට ගොදුරු වෙලා විවෘත වෙලා තියෙන කෙනෙකුට ඒ කාල සීමාව තුළ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි නිරෝධායන පාසුකම් සපයනවා කියලා සපයන්න ඕනි වෙන්නේ ඒ එන පුද්ගලයාගේ සෞඛ්‍යයත් අපි ආරක්ෂා කරන්න ඕනි. ඒක අපිට අපේ රජ්‍ය සතු වගකීමක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතු වගකීමක්, අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ වගකීමක්. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකිකයෙක් නම් එයාට ඕනෑම වෙලාවක මේ රටට පැමිණීමට ඉඩ තිබිය යුතුයි. එයාට රෝගයක් තිබුණා හෝ නැතුව අපේ වගකීම තමයි අපි එයාට අවශ්‍ය කරන රැකවරණය ලබා දීම. ඉතින් ඒ නිසා ඇත්තටම නිරෝධායනය කරන ඒ ස්ථානය ඒ නිරෝධායනයට අවශ්‍ය කරන අවම පහසුකම් තිබෙන ස්ථානයක් විය යුතුයි. එතකොට තමයි එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරීම වැළක්වෙන්නේ. දැන් ලංකාවේ නිරෝධායන තත්ත්වය සතුටුදායක මට්ටමක තියෙනවද ලෝක අනිතරටවල් එක බලද්දි? ඇත්තටම මම එහෙම තැන්වලට පිවිසිලා නැහැ. මොකද මම දැන් නිශ්චිත රාජකාරියක යෙදින් නැති නිසා ඒ වගේ කටයුතු පිළිබඳව දැනට මට ඒක උත්තර දෙන්න බැහැ. ඇත්තටම මම ඒ තැනකට ගිහිල්ලා නැති නිසා. නමුත් ස්තිබියේ ඉත්තේ එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරෙන්න තියෙන ඉඩ එතනදී තවම වෙන්න ඕනි. ඒක දැන් අපි කෙනෙක් එතනට දානකොට අපි බලාපොරොත්තු වෙන්නේ එයාගෙන් තව කෙනෙකුට පැතිරෙන එක වළක්වන්නනේ. එහෙමනම් එයාටත් තව කෙනෙකුගෙන් එතනදී රෝගයට ගොදුරු වීම වළක්වීම අපේ වගකීම. චීන ජාතිකයන් නිරෝධායනය කරන්නේ නැති කතාවක් සමාජ මාධ්‍යවල යනවා. ඒක ඇත්තද? ඒක ඊයේ මම දැක්කා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා එහෙම ප්‍රකාශයක් කරන වෙන කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියට ඒහා සමාන ප්‍රකාශයක් කරා. මම හිතන්නේ ඒක තාක්ෂණික හේතු මත කරපු ප්‍රකාශයක් කියලා. සමහර විට වෙනත් හේතු තියෙන්න පුළුවන් ඒ ප්‍රකාශයට. දැන් චීනයේ සුව වෙච්ච පිරිස මම හිතන්නේ 60%කටත් වඩා වැඩි කොරෝනා වැරදිච්ච අයගෙන්. එතකොට මේගොල්ලෝ දැන් චීනෙන් ඊයේත් මම දැක්කා මේ ප්‍රවෘත්ති නිවේදනයක් දාලා තියෙනවා කොරෝනා පීක් එක ඒගොල්ලෝ ඉවර කළා කියලා. ඒක වෙන්න පුළුවන් ද? ඒක හරිද කතාව? ඔව්, සාමාන්‍යයෙන් මේ වගේ වසංගත තත්ත්වයකදී ඒ පීක් එකකට යන්න පුළුවන්. මොකද වැඩි දෙනෙක් එකවර එක්ස්පෝස් වීම නිසා එතකොට ඒ කණ්ඩායමට රෝගය වැළඳුනොත් එතකොට ඒ කර්ව් එකේ ඒගොල්ලෝ ඒ කාල සීමාව තුළ රෝගය වැළඳෙන සංඛ්‍යාව උපරිමේ වෙනවා.
එතකොට පීක් එකක් එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් හැදිච්ච අයන ඊළඟට එන්නේ. එතකොට ඒක හිමීට අඩු වෙනවා. අඩු වෙලා ඒක අඩු වෙලා යනවා. හැබැයි ඒ දෙවෙනි අඩු වෙනකොට ඒ අයගෙන් බෝ වෙන අය අතරේ තව පොඩි පීක්ස් එන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය වසංගතයක් පැතිරෙන ආකාරය. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පීක් එක දැන් රෝගීන් පළවෙනි පීක් එකේ රෝග අඩු වෙනවා කියන එක රෝගය සම්පූර්ණයෙන් අඩු වෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද ඒතත් කාල සීමාවන් තුල ඉන්න රෝගීන්ට විවෘත වෙන අනිත් අයට පොඩි පීක් එකක් පොඩි පීක් කීපයක් වෙන තව තැන් වල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණිකව ඒ රටෙන් පැමිණෙන අය ගින් මේ රෝගයේ පැතිරීමේ ඉඩ අඩුයි කියන එක මම පිළිගන්නේ නැහැ. දැන් ඊයේ වෙනකොට අපි කතා කරන්න හිටපු දෙයක් තමයි මේ අපේ ළමයින් ඉස්කෝල වලට යවිය යුතුද කියන එක. නමුත් ඊයේ හවසම මේ තීරණයක් ගත්ත රජයේ නිවාඩු කාලය දීර්ඝ කරනවා කියලා. ඉතින් දැන් එහෙමනම් ආයතන වල වැඩ කරන කට්ටියට මොකද්ද මේ වෙලාවේ දෙන්න පුළුවන් උපදෙස්? ඔව් ඇත්තටම මම හිතනවා මේ වෙලාවේ රජය ඒ තීරණය ගන්න ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන බෝනෝන රෝග පිළිබඳ උපදේශක මණ්ඩලයේ උපදෙස් අනුව විය යුතුයි කියලා. මම හිතනවා ඒක හොඳ තීරණයක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ යුගයක වෙන්න පුළුවන් නරකම දේ තමයි ඊටාම සුළු සිද්ධියක් හරහා මුළු සමාජයේම අනියත බියක් කලබලයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගයක් තමයි මම හිතන්නේ මේ රජයේ ඊයේ ගත්තේ. ඒ කියන්නේ කිසි නිශ්චිත කාල සීමාවක් තුළ පාසල් වසා තැබීම, උපකාරක පන්ති වසා තැබීම. ඒකෙන් ඒ දරුවන් මේකට අනවශ්‍ය විදියට ගොදුරු වීමට යම් කිසි හෝ ඉඩක් රට තුළ දැනට තියෙනවා නම් ඒයින් වළකිනවා. දැන් මේ 2019 පාස්කු ප්‍රහාරයේදී රටේ දෙමව්පියන්ට දරුවන් පාසල් ලැබීම පිළිබඳ බරපතල බියක් තිබුණා. ඒහා සමානයි මේකත්. මම හිතන්නේ ඒ වගේම පැනික් තත්ත්වයක්, ඇන්සයිටි තත්ත්වයක්, ඒ කියන්නේ අනියත බියක් ඇති වෙන්න ඉඩ තිබුණා. සමහර විට අපිට තවත් අපි පාසලක හෝ දෙකක රෝගීන් අඳුනා, ඒ කියන්නේ රෝගියෙක් කවුරු හරි මේ රෝගයට පොසිටිව් කියලා කියන්න අපිට සිද්ධ වුණා නම්. ඒ නිසා මම හිතනවා මේ தත්ත්වය හොඳයි. දැන් ඔබ ඇහුවේ අනිකුත් ආයතනවල. ඉතින් ආයතනවලත් ඇත්තටම රජයේ වඩා හොඳ කරුණු විමසලා බලලා තීරණයක් ගත යුතුයි සෙනඟ ගැවසීම අවම කරන්නට. මම හිතන්නේ රජයේ ඉදිරි කාල සීමාව තුළ ඒ පිළිබඳව සලකා බලයි. දැන් තොරතුරු තාක්ෂණ වෘත්තීය නිරන ආයතනවලට නම් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද work from home ඕන තැන ඉඳන් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ. ඉතින් ඒ වගේ නැති රජයේ ආයතන වෙනවා, තව ඕන තරම් ප්‍රයිවට් කම්පනිස් තියෙනවා. එතකොට එතෙන්දී අපිට රජයක් විදිහට අපිට කියන්න පුළුවන්ද වැඩ නවත්ත ගෙදර ඉන්න කියලා? රජයට එහෙම තීරණයක් ගන්න පුළුවන්. අපි සිංහල අවුරුදු සමයට අපි සුමානයක් දෙකක් අපි ඔක්කොම නිවාඩු ගන්නවා. නත්තල් කාල සීමාවට අපි ඔක්කොම නිවාඩු ගන්නවා. වෙන රටවලත් එහෙමයි. පුළුවන්. අපිට දැන් කොරෝනා සම්බන්ධයෙන් යම්කිසි සැක සහිත අවස්ථාවක් ආවොත් මොන රෝහල් වලටද යන්න ඕනේ? ඇත්තටම මේ වෙලාවේ ඒ නම් කරලා තියෙනවා රෝහල් 17ක්. මම හිතන්නේ ප්‍රධාන නගරවල තියෙන ප්‍රධාන රෝහල් පළමුවෙන්ම කළ යුත්තේ එහෙම සැක හිතෙනවා නම් මම හිතන්නේ Taman නිතර ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයාට දැනුම් දෙන එක. එයාට පුළුවන් ඒකට අවශ්‍ය කරන උපදෙස් දෙන්න. මම හිතන්නේ මේ රටේ ඉන්න සියලුම වෛද්‍යවරුන්ට පෞද්ගලිකවම දැනුම තියෙනවා අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න. දැන් ඕනෑම රෝහලක ඒ අපහසුකම් තියෙනවා අපේ රටේ. මම හිතන්නේ නමුත් කලින් දැනුම් දීමක් කරොත් රෝහලට එම රෝගියාව රෝහලට ගෙන්නා ගැනීමට සහ රෝහලට පැමිණුණොත් කළ යුතු අවම පහසුකම් සපයලා විශේෂයෙන්ම එයාගෙන් තව කෙනෙකුට රෝගය පැතිරීම වළක්වන්න පුළුවන් ඉඩ පහසුකම් නිර්මාණය කරගෙන ඒ රෝගියාට අවශ්‍ය කරන පහසුකම් සපයන්න දැනුම සහ හැකියාවන් අපේ රටේ රෝහල් වලට තියෙනවා. දැන් කියනවා මේ උණුසුම් කාලගුණයක් තියෙන, උණුසුම් දේශගුණයක් තියෙන රටවල් වල මේ පැතිරීම අවමයි කියලා. ඒක ඇත්තද? පැතිරීම අඩු වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පැතිරෙන්නේ නැහැ කියලා.
මම හිතනවා ඒ නිසා අපි එහෙම නිගමනයකට එළඹෙන්න තවමත් අපි ඉක්මන් වැඩි කියලා. මම හිතන්නේ කටාවලටත් මේක දැන් අවධානමක් විදිහට දැන්ලා තියෙන එකේ අපිට කියන්න බෑ උණුසුම් දේශගුණයේ මේකට මැද පෙරදිග තියෙනවා වෙනත් මේ අපේ රටේ වගේ දේශගුණයේ තියෙන රටවල් වල ප්‍රධාන නගරවල තියෙනවා. ඉතින් ඒක නිසා අපිට එහෙම නිගමනයකට දැම්ම එන්න බෑ. නමුත් සමහර විට අපිට මේ සංගතයේ පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් අපි කරාට පස්සේ අපිට එහෙම සාධක හඳුනා ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට ඉදිරියේදී වෙන මේ වගේ නිශ්චිතවම කියන්න පුළුවන් අවස්ථාවල අපිට ඒ දැනුම ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි. එතකොට තවත් ඔය වගේම කතාවක් තමයි මේ ස්පයිසස්. මේ කුළු බඩු වර්ග වැඩිපුර ආහාරයට ගන්න තත්වයක් උඩ මේක යටපත් වීම හැකියාවක් තියනවාද කියන එක. ඒකත් කට්ටිය අහන ප්‍රශ්නයක්. ඒවනම් මම හිතන්නේ මේ සමාජ ජාල මාධ්‍යවල සහ විශේෂයෙන්ම ඒ වගේ කරුණු ඒ වගේ දේවල් පිළිබඳව උනන්දුවක් දක්වන ඒවා විශ්වාස කරන අයගේ මත. ඉතින් ඒවැ සත්‍යතාවය තහවුරු කරන තුරු අපිට ඒ පිළිබඳව විශේෂමයක් කියන්න බෑ. ඒ වගේ සත්‍යතාවයක් තියෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය වෛරස් එකක් ගත්තාම ඒක දෙනවා mortality rate කියලා එකක්. ඒ කියන්නේ හැදෙන වෛරස් ඕනෑම රෝගයකට තියෙනවා. එතකොට ඒකෙන් මේ කියන්නේ රෝගේ හැදුනට පස්සේ ඒකෙන් මරණයටපත් වෙනවා. එතකොට කොරෝනා තියෙන්නේ කොතනද? කොරෝනා අලුත්ෙන් ඇති වෙච්ච වෛරසයක් නේ. ඒ නිසා අපි තවම හරියටම නිශ්චිත අවබෝධයක් නැහැ මේකෙන් කොයිතරම් ප්‍රමාණයක ප්‍රතිශතයක් තදබල ලෙස රෝගීන් වෙන අය මිය යන්න පුළුවන් කියලා. වැඩි දෙනෙක් 80%කට වගේ ප්‍රමාණයකට රෝග ලක්ෂණත් නැතුව මේ වෛරසය ශරීරයේ තියෙන්න පුළුවන්. එතනිනුත් ඊළඟට 20%න් කිසියම් ප්‍රමාණයකට පමණයි බරපතල රෝග තත්ත්වයක් ඇති වෙන්නේ. එයිනුත් තවත් සීමිත ප්‍රමාණයක් තමයි මේ රෝගය නිසා මිය යන්න ඉඩ තියෙන්නේ. දැන් ලක්ෂයකට 125,000කට වැඩි රෝගීන් වාර්තා වෙලා තියෙද්දී 4,500කට වැඩි ප්‍රමාණයක් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඒතර මෙන්න මේ තත්ත්වය අපි දැන් තේරෙන්නේ අපිකින් පැහැදිලි වෙන්නේ අපිට ඇත්තටම මිය යන්නේ බොහෝ විට දැන් විශ්වාස කරනවා අපිට තියෙන දැනුමත් එක්ක වෙනත් මොන කුමන හෝ රෝගයකින් කියන්නේ කල් පවතින රෝගයකින් පෙළෙන කෙනෙක් තමයි බොහෝ විට රෝගයෙන් මිය යන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම වැඩිහිටි වයසේ අවුරුදු 40ක් 50කට වඩා වැඩි වයසේ කෙනෙක් වෙනත් හදවත් රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව වගේ වෙනත් රෝගවලට ගොදුරු වෙලා ඉන්න කෙනෙකුට මේ වැළඳුනොත් ඒ මිය යාමේ හැකියාව වැඩි කියලා තමයි දැනට අපිට තියෙන තොරතුරු වලින් කියවෙන්නේ. අතන මගේ ඊළඟ ප්‍රශ්න වෙන ගියෙත් ඒක. දැන් ඒතර සංඛ්‍යාලයකට මගින් පෙන්වනවා ශ්වසන ආබාධ, අධිරුධිර පීඩනය, හදවත් රෝග වගේ තියෙන අයට මේ වෛරසය භයානක වැඩි කියලා. ඒතර පොඩි ළමයින්ට මේක බලපෑමක් නැද්ද? දැනට තියෙන තොරතුරු අනුව පුංචිම ළමයින්ට සහ වැඩිහිටියන්ට තමයි මේකෙන් තියෙන ආබාධ වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් වැඩිපුරම තවමත් අපිට වාර්තා වෙලා තියෙනවා දැකින්නේ තාම වැඩිහිටියයි තමයි. ඒ කියන්නේ නොයෙකුත් වෙනත් ආබාධ තිබිච්ච අය. දැන් කොරෝනා වලට සාපේක්ෂව ෂය රෝගයෙන් එහෙම නැත්නම් ජලභීතිකාවෙන් එහෙම නැත්නම් වාහන අනතුරු වලින් දවසකට මරණ කට්ටිය ඊට වඩා වැඩි. එතකොට ඇයි මේකට විශේෂ මේ අනියත බයක්ද මේ ඇති වෙලා තියෙන්නේ? නැහැ, දැන් මෙතන ඇත්තටම ඔබ මේ රෝගේ වැළඳුණු අය පිළිබඳව සලකා බැලුවත් මේ වන විට මේන් වැළකෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ කියන්නේ අපි වැඩියෙන් සමාජශීලී නම් අපි වැඩිපුර අනිත්‍යයත් එක්ක ගැවසෙනවා නම් අපි ඒ වගේ රැකියාවල යෙදෙනවා නම් අපිට මේ රෝගේ වැළඳෙන්න තියෙන ඉඩ වැඩි. අනිත් ප්‍රධාන හේතුව තමයි රෝග ලක්ෂණ නැතුව දින 14ක වගේ බීජ ඖෂධ සමයක පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ අනිත් එක මේ කාල සීමාව තුළ අපි බොහෝ දෙනා විදේශගත වෙලා නැවත රටවල් අපේ රටට එනවා. ඒතර ඒ නිසා අපිට දැන් ඇත්තටම ඉස්සර වගේ අපිට හිතන්න බෑ කවුද කාටද මේක වැළඳලා තියෙන්නේ කාටද නැත්තේ කියලා හිතන්න බැරි තරම සමාජය සංකීර්ණ වෙලා ඉවරයි. ඉතින් එහෙම සංකීර්ණ තත්ත්වයක් තුළ අපි ඕනි කෙනෙකුට මේ රෝගය තවත් අපි නොදන්නා මේ රෝගයේ වෛරස් ශරීරගත වෙලා තියෙන කෙනෙකුගෙන් අපිට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ඩෙංගු වගේ රෝගයක් ගත්තොත් අපි දන්නවා මදුරුවෙක් දෂ්ට කළා තමයි අපේ විස බීජය ශරීරයට ඇතුල් වෙන්නේ කියලා.
එතන්දී එතන්දී අපි කලබල වෙන්නේ නැහැ. අපි හිතනවා අපි මේ මදුරුව දෂ්ට කරන එකක් නැහැ. අපි ඉන්න පරිසරයේ මදුරුව නැහැ. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ එන එකක් නැහැ කියලා. හැබැයි මේකෙදි එහෙම නැහැ. මේකෙදී අපි ඇසුරු කරන අපි නොදන්නා මේකට විවෘත වෙච්ච ඕනෑම කෙනෙක්. ගෙන් අපිට මේක දැන් අපි දැන් 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 බොහෝ රටවල් මේ වෙලාවේ අතට අත දීම ආචාරයක් හැටියට නවත්තලා තියෙනවා. ඒ කියන්නේ අපි ආයුබෝවන් කීම තමයි වඩාත්ම සුදුසුයි කියලා විශ්වාස කරනවා. ඒක පෙරදිග අපේ සංස්කෘතියටත් බොහොම සමීපයි. මම හිතනවා හැම කෙනෙක්ම දැන් මේ වෙනකොට ඒ පුරුද්ද නැවත ඇති කරගනීවි අතට අත දීම ඇරෙන්නට. දැන් මේ අතරේ අපි දකිනවා තවත් පිරිසක් ඉදිරියට ඇවිල්ලා ගොඩක් දේවල් විශ්වාසක්තිය ගැන කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා ලංකාවේ මෙහෙම ඖෂධයක් හොයාගත්ත මේව බිව්වොත් අනිවාර්යෙන් කොරෝනා සනීප වෙනවා කියලා. මේවට විද්‍යාත්මක පසුබිමක් තියෙන්න පුළුවන්ද? තහවුරු කරන තුරු අපිට පිළිගන්න බෑ. නමුත් බැහැර කරන්නෙත් නෑ. ඒවෙන් කාටවත් කරදරයක් නොවෙනවා නම් වෙනත් කෙනෙකුට කරදරයක් නොවෙනවා නම් Tamanටත් කරදරයක් වෙන්නේ නැත්තම් ඒව පිළිපැදීම හෝ නොපිළිපැදීම ඒ අදාළ පුද්ගලයන් සතු අයිතියක්. අපි ඒවට අභියෝග කරන්නේ. මේ වෛරසය අපි දැන් කියන වෛරස් එක මියුටේට් වෙනවා කියලා. ඒ කියන්නේ වෛරස් එකේ ස්වභාවය වෙනස් වෙනවා කියලා. එතකොට මේ වෛරසයත් එහෙම ස්වභාවය වෙනස් වෙලා මීට වඩා දරුණු තත්යකට යන ඉඩ තියෙනවද? ඒ කියන්නේ මෝටැලිටි රේට් එක වැඩි වෙන ඉඩ තියෙනවද? ඒක දැනට අපිට ප්‍රෙඩික් කරන්න බෑ. අපි හිතනවා කොහොම කෙටි කාල සීමාවක් තුළ මේ වෛරසය අදාළ එන්න තක් සකස් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් තාක්ෂණය ඉතා දියුණුයි. මේ වෙනකොට නොයෙකුත් රසායනාගාරවල මේ සඳහා පර්යේෂණ කරමින් තිබෙනවා. අපි දැන් ඖෂධ කීපයක් දැන් ටෙස්ටිං මේ හියුමන් ටෙස්ටිං වලට දාලා ඉන්නින් හෝ පසුව මේ සඳහා එන්න තක් එනවා. එතකොට ඇත්තටම මේ පිළිබඳව තියෙන මීළඟට මේ වගේ වසංගතයක් ඇති වෙන්න තියෙන ඉඩ පිළිබඳව පියක් ඇති කරගත යුතු නැහැ. තවත් දෙයක් තමයි දැන් කොරෝනා වෛරසයේ මොටැලිටි රේට් එක අඩු වුණාට ගොඩක්ම තියෙන අභියෝගය තමයි මේ රෝහල් ගත වෙන ප්‍රමාණය. ඒතර අතිවිශාල සෙනඟක් එකපාර රෝහල් ගත වෙන්න උත්සාහ කිරීමක් වෙනවා මේකේ පැතිරියාමත් එක්ක. එතකොට ඒක නේද ඇත්තටම මේ ගොඩක් මේ රෝග සංගමනේ පා අනුතුරංග වෙලා තියෙන්නේ මේ අවදානම ඇත්තටම තියෙන එතන නේද කියන එක. ඔව් ඇත්තටම ඒක තමයි ප්‍රධානම අවදානම හැටියට විශේෂයෙන්ම චීනයේදීත් අපිට තියෙන අත්දැකීම් තමයි ඒක. ඒ කියන්නේ අපි රෝහලක નિયમિત වඩාත් අවශ්‍ය කරන පාසුකම් නැතුව අපි රෝගීන් ඇතුල් කරගන්න පටන් ගත්තොත් ඇත්තටම අපේ රෝහල් වල තියෙන තදබදයත් එක්ක ඒක රෝහල් තුල පැතිරියාම වේගවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවකයින් සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය. රෝගේ පැතුරුනොත් අපේ රෝහල්වල ඉන්න වෛද්‍යවරු සහ හෙද කණ්ඩායම් ඇත්තටම අවශ්‍ය කරන ප්‍රතිකාර කරાવી. ඒ ගැන අපිට සැකයක් නැහැ. නමුත් තියෙන පහසුකම් එක්ක තවත් රෝගීෙක් රෝගලට ඇතුල් වෙලා තවත් කෙනෙකුට රෝගේ පැතිරීම වළක්වීමේ ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට තමයි අපිට එහෙම අවස්ථාවකදී රෝගේ පැතිරීම වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා නැවත් අපි තවදුරටත් මේ පිළිබඳව සෞඛ්‍ය කණ්ඩායම් සාකච්ඡා කළ යුතුයි. අපිට අවශ්‍ය නම් ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. තර ඒවා මම හිතන්නේ ඉදිරියේදී සලකා බලන්න පුළුවන් ඒ තීරණවලට එළබෙන්නට. ලෝකයේ අනිකුත් රටවල් එක්ක සසඳද්දි ලංකාවේ තත්ත්වය ගැන ඔබතුමා සහිමිටපත් වෙනවා. මෙහෙමයි. අපේ රට නිරෝධායන ක්‍රියාවලිය සහ ඒ අදාළ ප්‍රිකෝෂන්ස් අපි අරන් තියෙන දේ. අපි ඒවා ඇත්තටම ගනිමින් ඉන්නේ. එහෙම නැතුව අපි ඒක අරගෙන ඉවරයි කියලා අපිට කියන්න බැහැ. මේ වෙනකොට අපි එදිනෙදා තත්ත්වයන් සලකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් ඒ තීරණ ගනිමින් ඉන්නේ. මම හිතනවා මේ වෙනකොට තවමත් මේ රෝගය බරපතල පැතිරීමේ රටේස පැතිරීමේ අවදානම දැනට නැහැ. නමුත් ඉදිරියට තවදුරටත් අපි ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම තියෙන අවදානම අවම කරගන්නට ශ්‍රී ලංකාව අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගත්තත් අපේ රෝහල් පද්ධතිය ගත්තත් අපේ ජනතාවගේ දැනුම සහ අවබෝධය පිළිබඳව සැලකීමට ගත්තත් අපි හිතනවා මම හිතනවා විශේෂයෙන්ම අපිට ඒ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මට මතකයි සුනාමි 2004 සුනාමියේදී
සුනාමියෙන් පසුව නොයෙකුත් රටවල බරපතල වසංගත රෝග පැතිරී ගියා. නමුත් ශ්‍රී ලංකාවේ අපිට හැකි වුණා කිසිම වසංගත තත්ත්වයක් නැතුව සුනාමියෙන් පසු කාල සීමාව මේ රට ශක්තිමත්ව තබා ගන්නට. මම හිතනවා ඒ හැකියාව තියෙන, ඒ අත්දැකීම් තියෙන කණ්ඩායම් තමයි අපේ සෞඛ්‍ය සේවයේ ඉන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මට සැකයක් නැහැ. එහෙනම් ඇයි මිනිස්සු මේ බය වෙලා ඉන්නේ? ඇයි මිනිස්සු සුපර් මාකට් හිස් කරන්නේ? ඇයි මිනිස්සු තෙල් ගහගන්නේ තමන්ගේ වාහන වෙනද රඩ වැඩි? ඒ මේ කාල සීමාවේ අපිට අපේ රටවල්, අපේ මුළු ලෝකෙම අපේ මේ නියෝ ලිබරල් ආර්ථික ක්‍රමය තුළ තියෙන්නේ. එතන මේ ආර්ථික ක්‍රමය තුළ අපි පෞද්ගලිකව තමයි අපේ හැකියාවන් සහ අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්නේ මම, මගේ පවුල. එතකොට අපිට ඕනි දේවල්, මට ඕනි දේවල් එක්රැස් කර ගැනීම තමයි මේකේ ස්වභාවය. ඒ නිසා දැන් කවුරුත් මම ඊයේ සිලෝන් ටුඩේ පත්තරේ දැක්කා, ඇමරිකාවේ එක නගරයක එක පුද්ගලයෙක් මාසයකට අවශ්‍ය කරන දේවල් එයාගේ පාට්මන්ට් එකේ ඉස්සරහ ගොඩ ගහගෙන එයා තවත් මාසයකට ගන්න හිතමින් ඉන්නවා කියලා. ඒක තමයි ස්වභාවය. මේ ආර්ථික ක්‍රමය තුළ තියෙන ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි සහ මම, මගේ පවුල මම, අපිට තිබුණොත් ඇති ඒ ආකල්පය තමයි තියෙන්නේ. ඉතින් ඒක දැන් වළක්වන්න බෑ. දැන් එහෙම තත්ත්වයක් ඇති වුණොත් මාකට් හිස් වෙනවා ඉක්මනින්. එතකොට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, මිනිස්සුන්ට කන්න නැති වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒක නිසා තමයි ඇත්තටම එහෙම කලබලයක් ඇති නොවෙන්න අපි ක්‍රියාමාර්ග ගත යුතුයි. එතකොට ඒ තත්ත්වයන් අපිට වළක්ව ගන්න. දැන් මම දැක්කා මාධ්‍ය වලින් ග්‍රීසියේ වෙළඳ ව්‍යාපාරවලින් ආහාර පරිභෝජනයට අවශ්‍ය කරන වෙළඳ ව්‍යාපාර සහ ආපන ශාලා පමණයි විවෘත වෙලා තියෙන්නේ කියලා ඕනම් රටවල් වලට තීරණ ගන්න පුළුවන්. ඒවා අපිට මෙහෙම තීරණයක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට උපරිම වශයෙන් රුපියල් 2000ක තමයි මේ ෆියුල්, ඒ කියන්නේ තෙල් නිකුත් කරන්න වාහන වලට. එහෙම නැත්නම් මොකක් හරි එක අයිටම් මේකෙන් උපරිම වශයෙන් 2යි ගන්න පුළුවන්. එහෙම රේෂන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඇත්තට මේක අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ රෝගේ පැතිරීම වළක්වන එකනේ. පැතිරීම වළක්වන්න වෙනත් ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. රජයට තියෙන්නේ එතකොට ඒ අවශ්‍ය කරන සැපයුම් සපයන්න. අපිට ඒ සැපයුම් සපේන අය රෝගයේ ගොදුරු වීමට තියෙන ඉඩ අවම කරගෙන ඒ අය තවදුරටත් ඒ සේවාවන් වල යෙදෙන්න පාසුකම් සපයන්න පුළුවන්. අපි අනවශ්‍ය විදියට සෙනඟ ගැවසීම, එකතු වීම නැවැත්තුවොත් රෝගයේ පැතිරීම වළක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි හිතුවොත් අපි යම්කිසි විදියක අපි තීරණයක් ගත්තොත් අපි මේ වෙලාවේ අත්‍යවශ්‍ය නොවන සේවාවන් ගෙදර ඉඳලා කරගන්න, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් කරගන්න අපි ඉඩ දෙනවා කියලා අපි තීරණයක් ගත්තොත් අපි සෙනඟ ගැවසෙන සෙනඟ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ අවශ්‍ය කරන ආපන ශාලාවලට, එහෙම නැත්නම් ආහාර විකුණන වෙළඳසැල් වලට ඒ සප්ලයි එක අපිට වෙනදා විදියටම ඒක කරන්න පුළුවන්. එතකොට දැන් අපිට රූපවාහිනියෙන් පේනවා වෙනත් රටවල් වල පිරිස් එළියට එන්නේ, මාර්ගයට පිවිසෙන්නේ ඒ සඳහා පමණයි. ක්‍රියාමාර්ග තියෙන ඕන තරම් අපි අවබෝධයෙන් සහ එකඟත්වයෙන් තාක්ෂණික පැත්තෙන් කල්පනා කරලා අනිකුත් ප්‍රශ්න පිළිබඳවත් කල්පනා කරලා ගන්න නිවැරදි තීරණ වලින් අපිට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. දැන් මුහුණු ආවරණ සහ ග්ලව්ස්, එතකොට සැනිටයිසේෂන් ලික්විඩ්, මේවා ගැන ඔබේ අදහස මොකක්ද? විසබීජ නාශක දියර වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඇල්කොහොල් බේස්ඩ්, ඒ කියන්නේ වාෂ්ප වෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. අපි නිතර නිතර දෑත් පිරිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ පුරුද්දක් හැටියට ඇති කරගන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. අපි විශේෂයෙන්ම නිවසින් බැහැර වෙලා නිවසට ආපසු ආපුහම අපි පළවෙනිම කළ යුත්තේ අත්පිරිසුදු කර ගැනීම. ඒක සබන් යොදා හෝ වෙනත් විසබීජ නාශකයක් යොදාගෙන කළ ගැනීම කරගන්න පුළුවන්. ඒකම අපිට අසනීපයක්
එක විශේෂයෙන්ම සසනාබාධයක් තියෙනවා නම් උගුරේ අමාරුවක් කැස්සක් සෙම්පතිෂියා වගේ අපිට මෝවැස්මක් පාවිච්චි කරන්න පුළුවන්. මම දකින්නේ මෝවැස්මක ඊටාම වැදගත් දේ තමයි අපි සමහර විට නොදැනුවත්වම අපේ මුව ඇස් නාසය අපි පිසදමමින් අපි කතා කරනවා අනිත් අයත් එක්ක කතා කරනකොට. අපිට අසනීපයක් තිබුණත් නැතත් ඒක වළකිනවා. අපි මෝවැස්මක් පාවිච්චි කිරීමේ ඒකමගේම කාර්යාලයක අපි ඉන්නවා නම් අපි වාහනයක යනවා නම් පොදු වාහනයක අපිට මෝවැස්මක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තවත් කෙනෙකුට අපි කහිනකොට එහෙම නැත්නම් කිවිසුම් යනකොට එන බිඳිති තවත් කෙනෙකුගේ ඇඟේ තැවරෙන්නේ නැහැ. අපි අවට තියෙන උපකරණවල තැවරෙන්නේ නැහැ. එතකොට තව කෙනෙකුගේ අත්වලට ඒවා යන්නේ නැහැ. ඒතර ඒ ආකාරයේ අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා මේ වගේ අසනීප තත්ත්වයකදී තවත් කෙනෙකුට රෝගය පැතිරීම වළක්වන්නට. දැන් මම කලින් ප්‍රශ්නෙට පොඩ්ඩක් එන්නම්. දැන් ඔබතුමා කිව්වේ මේ වෙලාවේ පැනික් වෙන්න අවශ්‍ය නැහැ, කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය දිනචරියාව පවත්වාගෙන යන පමණයි කරන්න ඕනේ. ටිකක් අර වැඩිපුර ඒ ගැන අවධානයක් යොමු කරලා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව. ගැවසෙන ඇත්තටම සෙනඟ ගැවසෙන තැන්වල අනවශ්‍ය ලෙස ගැවසීම අවම කරගන්න පුළුවන් නම් අපි සෑහෙන දුරට මේ රෝගයෙන් බේරෙන්න අපිට පුළුවන්. දැන් මම මේ පෝස්ට් එකක් දැක්ක මම කියවන්න. මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනීයමින් වැළකීම සඳහා යුනිසෙෆ් වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම කියලා පෝස්ට් එකක් ෂෙයා වෙනවා. ඒකේ තියෙනවා කොරෝනා වෛරසයේ ප්‍රමාණයෙන් විශාල වෙන අතර සෛලයක විස්කම්බේ මයික්‍රෝ 400ක් 500ක් ප්‍රසි කොරෝනා වෛරසයේ ලෝහ මතු පිටක් මත වැටුණ විට එහි ජීවිත කාලය පැය 12ක් ඒ වගේ විවිධ තොරතුරු එක්ක මේ පෝස්ට් එක හැදිලා ඒක ගොඩාක් ෂෙයාස් ගිහිල්ලා තිබ්බා. මේ වගේ දේවල් අපිට කොච්චර දුරට පිළිගන්න පුළුවන්ද? මේමයි මේකේ මම දැක්කයි ඒ පෝස්ට් එක. ඒක යුනිසෙෆ් ආයතනය කියලා තියෙනවා. නමුත් යුනිසෙෆ් ආයතනයටත් ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එකටත් ඒගොල්ලන්ගේම වෙබ්සයිට් තියෙනවා. අපි මේවා දැක්කාම මම කියන්නේ කෙනෙක් කල යුත්තේ යුනිසෙෆ් ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තහවුරු කරගන්න ඕනි මේක ඇත්තටම යුනිසෙෆ් ආයතනය නිකුත් කරපු තොරතුරක්ද කියලා. මේ වෙලාවේ මුළු ලෝකයටම අවශ්‍ය කරන උපදෙස් අපයන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ අවශ්‍ය කරන ඕනෑම තොරතුරක් තියෙනවා. ඒක හැමදාම අලුත් වෙනවා. මම නම් මගේ මට අවශ්‍ය කරන සියලුම තොරතුරු ගන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන්. එතන නැති තොරතුරු මම එකක්වත් නිශ්චිත තොරතුරුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ දැනට. මොකද එහෙම විශ්වාස කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ අපිට රටවල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශවලට සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන ඕනෑම තොරතුරක් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ තියෙනවා. ඒක තමයි තහවුරු කරන ලද තොරතුරු පද්ධතිය. මම හිතන්නේ ඕනෑම කෙනෙකුට අද ෆෝන් එකක් කම්පියුටර් එකක් අතේ තියෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට යන්න පුළුවන්. අවශ්‍ය කරන තොරතුරු ඕනෑම තරමක් එතන තියෙනවා. දැන් ඉදිරියේ තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය. එතකොට මැතිවරණයකදී ජනයා ගැවසෙන ස්ථාන රැස්වීම් පවත්වනවා, පොකට් මීටින්ග්ස් තියෙනවා, මහ විශාල රැස්වීම් තියෙනවා. ඡන්දය දවසට එකට ගිහිලා පොලිමේ ගිහිලා ඡන්දය දානවා. මේක මේ වෙලාවේ මොකද කරන්න පුළුවන් රටක් විදිහට මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඒක ඉතාම පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පිළිබඳව නිවැරදි අවබෝධයක ඉන්නවා. මම හිතන්නේ ඉදිරියේදී එන තත්ත්වයන් තීරුම් අරගෙන ඒවට අවශ්‍ය කරන පිළියම් යෙදවීමක් හැටියට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම පාසල් විවෘත කරලා නැති නිසා මේ වෙලාවේ සෙනඟ ගැවසීම අඩුයි, මම්මාවත්වල තදබදය අඩුයි. ඒ නිසා විශේෂයෙන්ම සීමාවන් තුල මේ කටයුත්ත කරගෙන යාමේ අපහසුාවක් නැහැ. නමුත් ඉදිරියේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව සලකා බලලා ඒ තීරණය ගත යුතුයි කියලා මා හිතනවා. තවමත් අපිට කල් තියෙනවා ඒ පිළිබඳ තීරණයක් ගන්න. අවසාන වශයෙන් සාරාංශගත කරොත් ඔබතුමාගේ පණිවිඩය මොකද්ද සමාජයට? මම හිතන්නේ මේ වෙලාවේ කොරෝනා කියලා සැක කරන්න වෙන්නේ අපිට ඕනෑම කෙනෙකුට සෙම්පතිෂියාවක් කැස්සක් උගුරේ අමාරුවක් හැදුනොත් නෙමෙයි. එහෙම අසනීපයක් අපිට හැදෙනවා නම් පිටරට ඉඳලා පැමිණි කෙනෙක්, එහෙම නැත්නම් පිටරට ඉඳලා පැමිණි කෙනෙක්ව ඇසුරු කරපු කෙනෙක් අපි ළඟින් ඇසුරු කරා නම් ඒ අපිට ඉන් පසුව
අපිට කැස්ස සෙම්පතිශ්‍යාව සහ උගුරේ අමාරුවක් වගේ අසනීපයක් අපි නිරෝගී අපි වගේ කෙනෙකුට හැදෙනවා නම් අන්න එතනදී තමයි අපි සැක කරන්න ඕනි මේ කොරෝනා විය හැකිද කියලා. කලබල විය යුතු නෑ. ඒ වෛද්‍යවරයෙකුට කතා කරොත් දුරකථනයෙන් තමන් ඉන්න තැනම ඉඳලා ඒ වෛද්‍යවරයාට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. එයා පළවෙනින්ම සැක කරලා සැක හැරලා තහවුරු කරගන්න ඕනි වෙන්නේ පිටරට එහෙම නැත්නම් මේ වෙලාවේ කොරෝනා ආසාදිත රටක කෙනෙක් ඇසුරු කිරීමකට මේ පුද්ගලයා හසු වෙලාද නැද්ද කියන එක. ඊන් පස්සේ සාමාන්‍ය එදිනෙදා කරන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය වෙන්නේ ඒ වගේ තත්ත්වයකදී ප්‍රතිකාර කරගන්නට. එහෙනම් මම හිතන්නේ අපි ආවරණය කළ යුතු ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් ආවරණය කළා. ඕගලන්ටත් ප්‍රශ්න ඇති. ඉතින් ඕගලන්ට පුළුවන් මේ යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි අදහසු මාරු කරගමු. රටේ වගකීම මේ වෙලාවේ ජාතිය වගකීම විදිහට fake news කිසිම unverified source එකක්. ඒ කියන්නේ අපිට නිශ්චිතව දැනගත නොහැකි මූලාශ්‍ර වලින් ඉන්න ප්‍රවෘත්ති කිසිම දෙයක් share කරන්න එපා. WHO UNICEF websites වලටම ගිහලා තොරතුරු ලබා ගන්න. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කරන නිලතොරතුරුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ. එතකොට මම ඕගලන්ගෙන් ඉල්ලා සිටිනවා අපි වඩා බුද්ධිමත්ව සාමකාමීව සහ කලබල නොවි මේ ප්‍රශ්නට මුහුණ දෙමු. එහෙනම් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපි සාකච්ඡාවට එකතු වුණාට. අයිබෝ. අද අපි මේ වීඩියෝ එක කරන්න තවත් හේතුවක් තියෙනවා. මේ වෙලාවේ අපි හැමෝටම ජාතික වගකීමක් තියෙනවා අපේ සමාජයේ හරියට දැනුවත් කරන්න. ඊට අමතරව මෙන්න මේ වගේ දේවල් නොකර ඉන්න එකෙත් ලොකු වගකීමක් තියෙනවා. මොකද වෙබ්සයිට් සහ සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරන අය හැටියට අපිටත් වගකීමක් තියෙනවා සමාජයේ හරියට දැනුවත් කරන්න. ඔබට මේ තියෙන ලින්ක් එකේ කියන දේ පේනවා නම් ටයිටල් එකේ තියෙන්නේ ආනන්ද විද්‍යාලයේ සිසුවට කොරෝනා කියලා. නමුත් ගොඩාක් කට්ටිය මේක දැකලා ෂෙයා කරගෙන ගොඩාක් වෙලාවට කලබල වෙලා තිබ්බා. නමුත් ඇතුළට ගිහිල්ලා බලපුවාම මේක තියෙන්නේ කොරෝනා නැති බව හඳුනාගෙන කියන එක. ඉතින් අපි වගකීමෙන් ඉල්ලා සිටිනවා සියලුම සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන සියලුම දෙනාට සහ මේ වගේ ගොසිප් සහ නිවුස් වෙබ්සයිට් කරන සියලුම දෙනාට මේ අවස්ථාවේදී වගකීමෙන් කටයුතු කරන්න කියලා. ඊට අමතරව සංජය ඒ වගේම අපි දැක්ක ඊයේ සහ අද දිනේ සුපර් මාකට්ස් වල ග්‍රොසරිස් වල එහෙම නැත්නම් ෆියුල් ස්ටේෂන්ස් වල දිගු පෝලිම්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ලංකාවේ ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න කියන එක ගැන අපි ඔයගොල්ලන්ට දැනුවත් කරන්න හිතුවා. කිසිම වෙලාවක මේ වගේ දෙයක් කිරීමෙන් හොඳක් නම් වෙන්නේ නැහැ. මොකද අපි ආත්මාර්ථකාමීව අපේ පවුල මං ගැන විතරක් හිතලා තව කෙනෙකුට ඒ ගන්න තියෙන අවස්ථාව නැති කරොත් එහෙම ඒක සැබෑවටම අවශ්‍ය වෙන පුද්ගලයා අනාගතයේදී ලොකු ඊළඟ සතිය වෙන්න පුළුවන්. ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම පොඩ්ඩක් හිතුවොත් මේ ෆේස් මාස්ක් පවා අපි ෆේස් මාස්ක් පැකට් එකක්ම ගෙදර ගන්න යනවා. හිතන්න අපි සෞඛ්‍ය ආරක්ෂිත උනා කියලා වැඩක් නැහැ. අපි ඉදිරියට හම්බ වෙන පුද්ගලයාත් සෞඛ්‍ය ආරක්ෂිත වෙලා තියෙන්න ඕනේ. එයාටත් ෆේස් මාස්ක් එකක් තියෙන්න ඕනේ. එයා රෝගයෙන් ආරක්ෂා වෙලා ඉන්න. ඉතින් එයාට රෝගයෙන් ආරක්ෂා වෙන්න බැරි වුණොත් එයාගේ ෆේස් මාස්ක් එකත් අපි ගෙදර අරන් ගිහිල්ලා නම් අපිටත් ඒ රෝගයෙන් වැඩි කාලයක් ආරක්ෂා වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අන්න මේ වගේ දේවල් කල්පනා කරලා අපි රටක් විදියට තමන්ට අවශ්‍ය දේ පමණක් අරගෙන අපේ සාමාන්‍ය දිනචරියාව ඒ විදිහට පවත්වාගෙන යන්න අපේ සාකච්ඡාවේදී ડોක්ටර් කියපු කරුණු හොඳට අහගෙන ඉඳලා ඒවා පිළිපදින්න. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ WHO UNICEF ආයතනවල වෙබ්සයිට් වලටම ගිහිල්ලා ඒ අදාළ තොරතුරු ටික ෂෙයා කරන්න. ඒ වගේම අපි තව දෙයක් කරා මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ කොපිරයිට් අයින් කරලා තියෙන්නේ. ඕනම YouTube කෙනෙකුට මේ වීඩියෝ එකේ කැමති කොටසක් අපලා ඒගොල්ලන්ගේ channel වල නැවත ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ වගේම අපි දෙන්නම ඉල්ලා සිටිනවා සියලුම YouTubers ලගින් සහ Facebook page maintain කරන admin ලගින් මේ වගේ news මේ වගේ සත්‍ය තොරතුරු නැවත නැවත ප්‍රචාරය කරලා මුළු මහත් සමාජයෙම දැනුවත් කරන ලෙස මේ වෙලාවේ clickbait views හොයන්න යන්න එපා.